මද කාර ද ොරතුරක් පොලි ුවිේශකාර ලකාය සමඟ එක්ව පසුගේ වි හතර වනදා සිදුක වැටලීම ද කොල්ු පිටිය ප්‍රදේ සුපරි වෙලද සංකීර්නයක රතවාහන අංගනයක තිබ හෙරයින් ලෝග්‍රම් ෙේ අනු හතරයි ග්‍රම් හර්සය නුවක් සමගින් සකරවන් දෙදෙු අත්තනංගුවට ගැනුණ. එම හෙරයින්්තොගේ ඉතිහහාසේ මෙරට දි අත්තනගුවට ගැනු ශාලත මත්‍රවවෙේතුගේ වනවා. ඒහිදී අත්තනරගොට පත් හතලිස්තුන් හැරිදි ොහමඩ බසසි හමඩ ්ේ සහ තිස් දෙහවරදි මොහොමඩ ිලා හමඩ රස්වීනම් සැකරුවන් දෙදෙන අද යලිත් කොටුව මස්ත්‍රත් අධිරනය හමෝට ඉදිරිපත් කරන ලබවා. එහිදී පොලිස් මද්‍රවේ කාරයාංශය අධකරණයටට කරුණ දක්ොමින් සහන් කළේ අත්තරංගට ගත් මද්‍රවවෙතුොගේ රට එවාතිබෙන්න්නේ ඩුබයි හි සැගවි සිටමින් මද්‍රව ජවාරමේ නිරත වන ජයිමනිස් සජීවද සෙල් එවත් කොස්කොඩ සජ න්ටනි මයිකල් ඇතුළු ජාවාරම්කරුවන් පස්තෙකු විසින් බව ොිස් ද්‍රව කාරයාංශයේ අධකරණයෙන් සිදුකළ එල්ලීමට අනුව කොට මස්ත්‍රත් අධිරනය, කොස්කොඩ සජී ඇතුළ ඩුබයිහි සැගව සිටන ජාවාරම්කරුවන් පස්සදින අත්තනංගොට ගනීම සඳහා ජාතන්තර පොලසිය හර හා වඩින්තුන් නිකුත් කලා. ඩබයිසට ජාරමයේ වූ පස්සන පිළිබද ොරතුරු අනවරන කරගන ලැබේ ෙරයින්තොගේ සමග මැටතිදිී අත්තරගට පත් වූ සකරුවන් දෙනගෙන් සිදුකළ ප්‍රශ් කිරීමලට අනුව බවද ොිස් මද්‍රව කාර්යාංශය අධකරනයට දැනම්දන්න. මේතර බේවන විට බන්ඳදරකාර ගතකර සිටිට සැකරුවන් දෙදෙනද. ලබන පලොස්වොනදා දක්වා යි රක්ෂිත බන්දරකාර ගතරන ලෙස කටුව මහිස්ත්‍රත් අධිරනය නියෝග ක. ඔවු ටින්නේ ඩුබයිවල බටයි ලබිලතිබෙන තොරතුර අනුව වාර්තාාවන්නේ මේ සැකරුවන් පස්දනාගේ එක්ක එක් ඇන්ටනි මයිකල් මොරිල් ඔහු කිරුලපන ප්‍රදේශය පදිංචිකරුවේ දෙවැනි පුද්ගලයා මොහොමට් ශිරාන් බාසික් ඔහු කලළුබෝවිල ප්‍රදේශයේ පුද්ගලේ තුන්වැනි පුද්ගලයා ජගමුනි සුජීවද සිල්වා නොහොත් කොස්ගොඩ සුජි නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරු හතරවෙනි පුද්ගලය වෙන්නේ මකීම් අබ්දුල් රහිීම් නැමති තොටවත්ත පානුදුර ප්‍රදේශය පදිංචි පුද්ගලේ මේ මකීම් අද රහහි කියන ද්ගලයාගේ සහෝදරෙක්, හෙරයින් ඔගත් සමගත්ත ඩංගුවට පත් වනාා පස්සනනි පුද්ගලයා අහමටඩ හුසේෙන් නමති බංගලා දේශ ජාතිකයේ ඉදිරි දිනවලදී ජාත්‍යන්තර පොලිසිය සම්බන්ධ කරගෙන නිල් නිවේදන්න ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා. මේතර බේබට විට රක්ෂත බන්ධනාකාර ගතව සිටින සංවිධනාත්ක ක අප්‍රාධකරුවෙකු වන දෙම ගොඩ චමින්දගේ සහෝදරයකෙ ඩිවස ඒ පස්සවර් වේ පොලසිය පරික්ෂාවට ලක් කලා. ඒතිBී පස්තෝල දෙක් වයිරයිෆොයක් කඩු තුනක් අශු බල දහසක ජතුරපැදයක්, කොකෙන් ක්‍රෑම් තුනක් නවීන මෝටරත දෙක් සහ ජේප්‍රතියක් රපන් ලක්ෂ පනහට අධික මුදල් ප්‍රමාණයක් පොලි විශේශකාර ලකායවිසින් සොයා ගැතිබෙනවා. එහිදදි දෙවටගොඩ චමින්දගේ සොයුරබ්බන හතලිස් දෙහැවරදි රුවන් චමිල පසන් ඇතුළු සකරවන් අට දෙනෙක් අත්තරංගුවට පත්ව ඇති අතර ඒ අතර විදශකයක්ද සිටින බවයි පොලිසේ සඳහන් කළේ වුන් අද මාලිගකන්ද අධකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලබෙන හය වනදාර්ත්තෙක් රඳවුම් යෝග ලාාගනතෙනවා. මෙතර ඩුබයිහිද අත්තන ගොඩ පත් වූ මාකදුරේ මදූෂ සහ ගයයික අමල් පෙරරා ඇතුළු පිරිස තවත් මාස්සේක කාලයක් සඳහා රක්ෂි බන්ධනාගාර ගත කිරීම, ඩුබයි අධිකරණය ඊයේ නියෝග කලා. ඒ දීර්ග කිරීමෙන් පස්සේ ඒ නියමිත දිනේදී ය සම්බන්ධයෙන් නඩපෝර්නවාද නැද කියෙනෙක සම්බන්ධේ ඒ රටේ මහජන අභිචෝදක වරුත් තින්දු කරවා එය අනුවේ වෛද්‍යවාර්තා කැදවීමෙන් පස්සේ තමයි මෙ අර චෝදරයා ගොුකිරීම සම්බන්ධය තින්දු වෙන්නේ. මේ අතර පසගේ වසරේ නොඇැබර පස්ස වනදා මහරකමද රුපියල් කෝටි හත්සයක් පමණ පටනා දියමන්තියක් හා මැනික්ගල් කිහිපයක් කොල්ල කෑමේ සිද්දියඇද ේවඩ විට ඩුබයිහි රක්ෂිත න්ධනාකාරගතව සිටින මකදුරේ මදෂ විසින් මෙහවන ලද බවට තුරතුරුවාර්තාීතිබනා. ෙ කොල්කෑමට ලක්ූ දියමන්ති හා මැනික්කල් බැහර කිරීමට ආදරනු වලදීම සම්බන්ධයෙන් පැලිියකොඩ මෑල්ල ප්‍රදේශයේදී අද සකරන් දෙෙකු පැලිගොඩට කොටස සපරධ ර්ශණ නිධහරින් විසින් අතර ගොට ගඩු ලබවා විසිටහ විරදි එම සැකවන් දෙෙන රාලහ කඩුවෙල ප්‍රදේශවල පතිංචිකරුවන් ව අතර ඔවන්ගෙන් අයකුගේ සුලුපෙක් මාකතුරේ මදුගේ සමීපතයෙක් බවයි පොලිසිය පැවස.